අන්ට කියන්නේ ස්ක්‍රීන් එක පේනවද කියලා? හරි ලියමු ජරන් එකක් යනවා. ing අගට එක්කු. Hello. ing අගට එක්කු. අනේ මොකද්ද? අනේ හුන්නේ මට කියපේක මිස්. හරි ජෙරන්ස් යනු. හ්ම්. ing කියන එක ing කියලා ලියා ගන්න. ing අගට එක්කු. ක්‍රියාපද උවත් එය භාවිතා වන්නේ නාම පදයක් ලෙසයි. एग्जांपल එකට මේක ලියන්න පුළුවන්. I am waiting. I am waiting කියන්නේ present continuous present participle කියන්නේ ing එකට මේ සාමාන්‍යයෙන් verbs මෙන්න මෙහෙමයි ඒක form කරන්නේ. හරිද? මේක දැන් eat ගමුකෝ. මේකට කියන්නේ base form එක. හරිද? eat සුනාම මේක singular form එක. හරි. eight උනාම මේක past form එක. will eat උනහම ඒක future form එක. eating උනාම ඒක ක්‍රියාපදයක් විදිහට ගන්නකොට මම මේ කියන්නේ eating උනහම ඒක present participle එක. ක්‍රියාපදයේ තුන්වෙනිය කියලා ගන්න eaten කියලා ගත්තාම ඒක past participle එක. ඔහොම තමයි ක්‍රියාපද හැදෙන්නේ. හරිද? එතකොට මෙතන මේ කියලා තියෙන්නේ present participle කියන්නේ මේක ක්‍රියාපදය කියන එක. This is the present continuous waiting. Present continuous මේක නම් ඉංග්‍රීසි වලින් ලියන්න, මේක සිංහලෙන් ලියන්න දෙයක් නැහැ. This is the present continuous waiting. ඒ කියන්නේ present continuous එකේ එන waiting එක තමයි මේ. ඒ කියන්නේ මේක ක්‍රියාපදයේ කොටසක්. මේක gerund එකක් නෙමෙයි කියන එක තමයි මේ කියන්නේ. Make a present participle verb එක. එතකොට this is the present continuous waiting. මේ තියෙන්නේ present continuous කියන වාක්‍යයේ කියන waiting එක. එතකොට here is a part of verb. මේක ක්‍රියාපදයේ කොටසක්. Part of verb. ඒක gerund එකක් නෙමෙයි. It is not a gerund. ඒක තමයි ඔය ලියලා තියෙන්නේ. I don't like waiting. අපෝ බල බල ඉන්න මං කැමති නැහැ. මේක ඇවිල්ලා gerund එකක්. හරි. This is present simple. මේ වාක්‍ය present simple එකක් නේ. I don't like. මම කැමති නැහැ. I like කියන එක negative කරලා තමයි I don't like කියලා තියෙන්නේ. මේ වාක්‍යයේ ජාතිය present simple. හැබැයි it contains a gerund. ඒකේ තියෙනවා gerund එකක්. මොකද්ද gerund එක? Waiting. Clear? ඔව්. හරි. ඕක ලියා ගන්න. मेकी सिंगल ले लिया ना देना इंग्लिश ले लिया कर नत्तम पता सिंगल साहित्य पता वाके थी इंग्लिश से इंग्लिश देखना मुझे कुम्हे देना आह ये ना अभी तो कोहमोले का कुम्हे देना है पेन में इंग्लिश या कुम्हे तो अभी तो मालूम अभी तो हम काले दिप्पा try and try කියනවානේ මෙලෝඩියක් තේරෙන්නේ මේ ඔයාට නම් වෙනවා ඉස්සෙල්ලා වැඩේ පටන් ගන්නෙම තේරෙන්නේ නැහැ කියලා හිතාගන්න ඉතින් කොහොමද තේරෙන්නේ නැම තමයි නෑ නෑ මං කිව්වේ ඉතින් ඉතාලි බක් වෙන්නේ නැති ඉච්චරි දන්න එපා වැඩිය ට්‍රාන්ස්ලේට් කරන්න යන්න එපා ඒ විදිහට මේක පාඩම් කරගන්න ට්‍රාන්ස්ලේට් කරන්න ගියාම අපෝ සිංහල ෆැමිලිය වෙනවනේ ඒ වර්ඩ්ස් හැමමම ඒකම පාඩම් කරගන්න
හරිද? හරි මචං. පසින්දු තු අම්මා අඳිනවද දන්නේ? අකුරු අඳිනවනේ. පසින්දු හරිද? ඔකේ. नायंगा වැඩ කොටිය නෝට් දෙපාර දෙපාර ලියන්න බෑ බිට්ටු මොනද වැඩ කොටිය නෝට් දෙපාරක් ලියන්න බෑ අයියේ වැඩ වැඩි අයි මොකටද දෙපාර ලියන්නේ විසුද නෑ ඉතින් දැන් තියාගන්න වෙනවා ඉතින් මම එක බලලා ලියන්න නෑ නෑ මම පෙන්නනවා මේ වයිතින් මම ඕගලන්ට උගන්වන්න ඉපයි කොහොම ආ ලියාග हरिद्वीक හරි දැන් එතකොට මෙන්න මේ පිච් එකේ තියෙනවා අත්ත කියනවා මේක මං හදපු එකක් නෙමෙයි මේක මං හොයාගත් එකක් හැබැයි ඒක ඔක්කොම ටික හරි ක්ලියර් එකට තියෙනවා මෙතන තියෙනවා ජෙරන්ඩ්ස් පාවිච්චි වෙන විදිහ ජෙරන්ඩ් එකක් එන්න පුළුවන් සෙන්ටෙන්ස් එකක සබ්ජෙක්ට් එක විදිහට මේ තියෙන as the subject of sentence ඒ sentence එකේ subject එක විදිහට gerund එකකට එන්න පුළුවන් writing in english is difficult ඉංග්‍රීසියෙන් ලියන එක අමාරුයි reading is my most beneficial summer activity reading කියන්නේ ගොඩාක් ප්‍රයෝජනවත් මගේ summer එකේ කරන activity එකක් එක example එක ගන්න ලියමු ඇති එතකොට object එක විදිහට එනවා මේ තියෙන්නේ i like writing in english මම කැමති english වලින් ලියන්න subject complement එක දැන් ඔක එච්චර හිතන්න එපා ඔක නිකන් ලියා ගන්න subject complement එක කියන එක ඉස්සරහට කියලා දෙන්නම් මෙහෙම අගට එනවා කියලා හිතාගෙන ලියන්නකෝ my cat's favorite activity is sleeping compound nouns කියන්නේ මොනවාද ඒකට කියන්නේ අර දැන් මං කියවේ swimming pool कंपाउंड नाउंस रीडिंग लैंप राइटिंग टेबल ड्रेसिंग टेबल क्लियर एवर्तमाय कंपाउंड नाउंस नामपदने कंपाउंड नाउंस आफ्टर प्रीपोजिशंस प्रीपोजिशन एककट पास्से आर यू इंटरेस्टेड इन वर्किंग फॉर अस දැන් මේවා සාමාන්‍යයෙන් අපි කතා කරද්දී පාවිච්චි වෙන ඒවා හැබැයි අපි දන්නේ මේකට කියන නමවත් මේකයි මෙහෙම පාවිච්චි වුණේවත් කියලා. සාමාන්‍යයෙන් ප්‍රිපොසිෂන් එකකට පස්සේ ජෙරන්ඩ් එකක් එන්න පුළුවන්. After certain expressions ඒ කියන්නේ it's not good smoking here. හරි? It's not good smoking here. ඒක ඇත්තට හොඳ නැහැ මෙතන මේ ස්මෝක් කරන එක. There is no point in cooking food. Kama uyanna tanak naha. Hari? Again, issarahata phrase ekak dala ekata pitipassen gerund ekak danawa kiyana eka. It's useless going there. Eka therumak naha ehe yana eka. It's useless going there. It's useless waiting. Therumak naha balagena inne eke. Clear?
දැන් ඕව අපිට ඇහෙන වචනනේ. හැබැයි අපි දන්නේ නැහැ ඕක කොහොමද එන්නේ, ඇයිද එන්නේ, මේක මොකද්ද කියන එක දන්නේ නැහැනේ. ඒවට තමයි ජෙරන්ස් කියන්නේ. කියන්නේ අපිට ඔළුවේ තියෙන්නේ ක්‍රියාපදයකට ing දානවා නම් හරි, ක්‍රියාපදයකට ing දානවා නම් අනිවාර්යයෙන්ම am is are was will be වලින් එක්කෙනෙක් ඒකට එයාට ඉස්සරහින් සබ්ජෙක්ට් එකට පිටිපස්සෙන් ඉන්න ඕන. හරි, එහෙම ඉන්න ඕන එක හරි. හැබැයි ඒක ක්‍රියාපදයක් විදිහට තේරුම ගන්නවා නම් තමයි එහෙම තියෙන්න ඕන. හැබැයි මෙතනදී අපි මෙයාව මේ චරණ එකේදී පාවිච්චි කරන්නේ නාම පදයක් විදිහට බලන්නේ. මේ කිසිම තැනක සබ්ජෙක්ට් එකක් නැහැනේ. සබ්ජෙක්ට් එකක් එක්ක මිසා දාලා ගලපලා මේක ජෙරන්ඩ් එකක් කියලා කොහෙවත් නැහැනේ. ඒ නිසා මේ දෙක පටල ගන්න එපා. දැන් පටස් ගාලා මෙන්න මේ පැත්තේ තියෙන ඒවා එක එක ලියාගෙන ඉස්සරහින් එක එක්සැම්පල් එක ගන්න ලියා ගන්න. ඕන නම් දෙකම ලියා ගන්න, no issue, but one is enough. ඊට පස්සේ are you interested in working fast එක එක කොහොමද මිස එක මේ ට්‍රාන්ස්ලේට් කරන්නේ මට ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා අපිත් එක්ක වැඩ කරන්න කැමතිද කියලා. මේ are you interested කියන්නේ මේක passive voice tense එකක්. ඔයා කැමති. I am interested කියන්නේ මම කැමති කියන එකනේ. එතකොට are you interested? ඔයා කැමතිද in working for us අපිට වැඩ කරන්න. මේ කියන්නේ preposition එකකට පිටිපස්සෙන් gerund එකක් එනවා කියලා. Prepositions කියන්නේ නිපාත පදනේ. In කියන්නේ නිපාත පදයක්. ඒකට පස්සේ ජෙරන්ඩ් එකක් එන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. ඔන්නේ යූසේජ් කියලා ඕන නම් ලියා ගන්න, භාවිතය කියලා. එතකොට තේරෙනවනේ මොකද්ද කියලා. Thank you.
හරිද? ඔව් හරි. ආ හරි වෙලද්ද ඔය නිකන් ඉන්නේ කියන්නේවත් නැතුව. මම හිතේ අර මල්ලි හරි කෙක්කන් ඉන්නව බලාගෙන. එයා ජීවිතේට හරි කියන්නේ. පසින්දු? ඔව්. ලිලි වලද? විනාඩිය. විනාඩිය. මං කියුවේ. අරකට රෙඩ් බුල් ගහලා තු දියන්නේ. හරි ස්පීඩ් නේ. ඔය රෙඩ් බුල් ගහලා ලෙවින්නේ. අයියෝ මේ වැඩ හැරලා ඇවිල්ලා මග යන්න බර නැතු වෙන අපොන රෙඩ් බුල්. අසින් දුක් කියන්න ජාති. හරි. හරි. දැන් ඔහෙනම් මෙච්චරයි කතාව. හැමතිස්සෙම කරමින් ඉන්නවා කියන තේරුමත් එක්ක ing verb එක එන්නේ ක්‍රියාපදයක් විදිහට. හරිද? එහෙම නැතුව එහෙම subject එකක් එක්ක am is නැතුව නිකන් තැන්වල යෙදෙන ing එක ඒක ඇවිල්ලා noun එකක්. ඒවට අපි english වලින් කියන්නේ gerund. පැහැදිලිම උදාහරණේ I am reading book. මම පොත් කියවමින් ඉන්නවා. ඒක ඇවිල්ලා verb එක. Reading books is my favorite hobby. පොත් කියවීම මගේ ප්‍රියතම විනෝදාංශය. එතකොට reading කියන්නේ gerund එක. gerund එක එන්න පුළුවන් වාක්‍යවල තැන් කීපයකට. එක්කෝ ඉස්සරහටම subject එක විදිහට, එහෙම නැත්නම් subject එක විදිහට වාක්‍යයක් තියෙනවා මොනා හරි කවුරු හරි කරනවා කියන එක. object එක විදිහට එකතකොට ක්‍රියාපදයක් විදිහට නෙමෙයි ඔබ්ජෙක්ට් එක විදිහට ජෙරන්ඩ් එකක් එනවා. සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට් එක ඒක එච්චර හිතන්න එපා. ඒ කියන්නේ වැඩේ කරන කෙනා ඉන්නවනේ. ඒ වැඩේ කරන කෙනාගෙන් වෙන දෙයක් තමයි කම්ප්ලිමන්ට් එක කියන්නේ. දැන් my cat's favorite activity is sleeping. sleeping කියන නිදා ගැනීම කියන එක කැට්ගේ ෆේවරිට් ඇක්ටිවිටි එකනේ. එතකොට සබ්ජෙක්ට් එකට අදාළයිනේ. ඒකයි සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට් එක කියන්නේ. කම්පවුන්ඩ් නවුන් එකක් අපි දන්නවා නාම පද විදිහට. ඒ කියන්නේ රීඩින් රීඩින් මොනවාද රීඩින් ග්ලාසස්. එතකොට ස්විමින් කිට්ස්, ස්විමින් පූල්, ඩ්‍රෙසින් ටේබල් ඒ වගේ. ආෆ්ටර් ප්‍රිපොසිෂන්. ප්‍රිපොසිෂන් එකකට පිටිපස්සෙනොත් ජෙරන්ඩ් එකක් එන්න පුළුවන්. ආෆ්ටර් සර්ටන් එක්ස්ප්‍රෙෂන්. ඒ කියන්නේ ඉස්සරහට මොනා හරි ෆ්‍රේස් එකක් ඇවිල්ලා පිටිපස්සට මේ ජෙරන්ඩ් එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තේරුමක් නැහැ. අපි තේරුමක් නැහැ කියන්නේ ඉට්ස් යූස්ලස් කියලා. ඉට්ස් යූස්ලස් වේටින් හියර්. මෙතන ඉන්න එක තේරුමක් නැහැ. ඒක තමයි අර ක්‍රියාපද ing එකයි නාමපද ing එකයි අතර ඩිෆරන්ස් එක. හරි. ඕක දැන් ඔතනින් එහාට වටල ගන්න එපා. එතකොට අද ඉගෙනගත් එකත් මතක තියාගන්න. මොනවාද සිම්පල් ෆියුචර් නම් යාවි, කාවි, උඩපණීවි, නටාවි. ෆියුචර් කන්ටිනියස් නම් උඩපණිමින් ඉඳීවි, නටමින් ඉඳීවි, නිදාගනිමින් ඉඳීවි, කර කර ඉඳීවි, අරක කරාවි. කරාවිද, කර කර ඉඳීවිද, කරන් නැති වේවිද, කර කර ඉන්න නැති වේවිද, කරන් නැති වේවි, කර කර ඉන්නේ නැති වේවි. ඔච්චරයි. කරනවා, කර කර ඉන්නවා. ක්ලියර්? සිම්පල් තුනම කරනවා, කළා, කරාවි. කන්ටිනියස් තුනම කර කර ඉන්නවා, කර කර හිටියා, කර කර ඉඳීවි. That's all. ඔය ටික තමයි. හෙට තියෙනවා, හෙට එන්න. ඔය ටික බලාගෙන ඉන්න. හෙට අහනකොට මතක වෙලා තියෙන්න බෑ. අපි වීඩියෝ දෙකක් මට ගන්න. ආ ඇත්තද? කමක් නැද්ද? මේ බලපල්ලකෝ. මේ කඩ දාන්නලු. කියලා නෑනේ. අර සිග්නල් එක තියෙච්ච ටික කියපුවා අහගන්න. ආහා හරි බව්. ඉතින් අපරාදේ මම මේ ක්ලාස් එකත් කරලා වීඩියෝ එකත් කරන්නේ. මම තනියෙන් වීඩියෝස් කරලා ඔයාලට එවන්නම්කෝ. ඒකත් හොඳයි. ඔව් ඒක තමයි. හරි ෂෝ. හරි හරි මං දාන්නම්. අබයි දැන් නම් දාන්න බෑ. දැන් වැඩ තියෙනවා. මේ හෙට ක්ලාස් එකට කලින් දාන්න.
මේ හරි එහෙනම් see you tomorrow good night good night, good night.